මේ වැදන්න වේ දත්ත ගබඩා කිරීම තුළ යම් යම් පුද්ගලය යම් කණ්ඩායම් ඒ ආරක්ෂක භාවය බිඳගෙන ඉන්නා ඒ දත්තවලට හානි කරනවා කියන කාරණාවක් ඒ ප්‍රවෘත්ති අපිට අහන්න ලැබෙන්නේ NMRA කියලා නැත්නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව නැත්නම් cloud storage එක ගැන තමයි ඒ කතන්දරේ තියෙන්නේ. ඒ කියන්නේ රජ ආයතන නැත්නම් ආයතන මේ වෙනකොට මේවා පාවිච්චි කරනවා. එතකොට ඒ ආයතනවල මේ දත්ත ගබඩා ක්‍රමවේදයන් හරහා දත්ත සුරක්ෂිත භාවය පිළිබඳ විශ්වාසය තියලා තියෙනවා. ඉතින් ආයතන වල යම් යම් අභ්‍යන්තරික ගැටලු නිසා තමයි මේවේ තාක්ෂණික ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒවා සම්බන්ධව ඔයගොල්ලන්ට තොරතුරු නිතර අහන්න ලැබෙවි ඉදිරියේදී මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සම්බන්ධයෙන් උනන්දුවක් ඇතුව ඉන්නවනම්. හොඳයි. එතකොට දැන් අර අහපු ප්‍රශ්නේ මම ඊතර උත්තර ලැබිලා ඇති. එයා ඇහුවේ what is the best storage device? දැන් අපිට best storage device වඩාම් ස්පීඩ් එක පැත්තෙන් කතා කරන්න පුළුවන්, මිල පැත්තෙන් කතා කරන්න පුළුවන්, size එක පැත්තෙන් කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් තාක්ෂණයේ අලුත් පරණ බව අනුව කතා කරන්න පුළුවන්. මොන විදිහට කතා කරාම අපිට අර ඔයාටම අවබෝධයක් ලබා ගන්න පුළුවන් ක්‍රමවේදේ මම කිව්වා කොහොමද best storage device එක කියන්නේ මොකද්ද කියලා. ඒකට අපේ පාවිච්චි කරන උපකරණයන් අපි ෆෝන් එක පාවිච්චි කරොත් ඒකට දාන්න ඕනේ memory chip එකක්. එතකොට laptop එකක් පාවිච්චි කරනවා නම් ඒකට දාන්න ඕනේ static hard disk එකක්. external hard disk එකක් සමහරවිට වෙනත් උපකරණයකට. ඒ වගේ එක එක අවස්ථානුකූලව ඒක සඳහා සුදුසු best storage device එක තෝරා ගැනීමට හැකියාව තියෙනවා. හොඳයි. ඊළඟට අහනවා මේ ප්‍රශ්නය how to select the best RAM card sir. එතකොට memory card එකක් select කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. එතකොට memory card එකක් select කරන්න අපිට පුළුවන්කම ලැබෙවි කොයි ආකාරයෙන්ද? දැන් උදාහරණයක් ඇරෙද්දී දැන් memory manufacturers ලා එහෙම නැත්නම් සමාගම් ගණනාවක් ලෝකේ තුරා ඉන්නවා. හැබැයි ඒ සමාගම් වල build up කරගත්ත reputation කියන එක සහ ඒකේ genuine card එකක් ගන්නවද කියන එක මත තමයි මේක තීරණය වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි හිතමු උදාහරණයකට Kingston කියන වර්ගයේ memory එකක් ගන්නවා කියලා. එතකොට Kingston කියන වර්ගයේ memory එකක් ගන්නවා නම් අපි දන්නවා Kingston original එකක් අපිට හම් වෙලා තියෙනවා නම් Kingston කියන වර්ගයේ memory ධාරිතාවෙන් අතින් සහ මේ accuracy එක අතින් මේ ක්‍රියාකාරීත්වය අතින් හොඳ වෙනද නාමයක් උපයාගෙන තියෙනවා. එහෙම නැත්නම් කීර්තියක් උපයාගෙන තියෙනවා. එතකොට සමහර වෙලාවට මේ උපයාගත් කීර්ති නාමයේ ජනප්‍රියභාවයේ හේතු කොටගෙන ඇතැම් සමාගම් ඇතැම් ආයතන පුද්ගලයෝ ඉන්නවා මෙම වෙළඳ නාමයට ආසන්න නමක් එහෙම නැත්නම් වෙළඳ නාමය අනුකරණය කරමින් ඒගොල්ලෝ තවත් චිප්ස් එහෙම නැත්නම් memory නිෂ්පාදනය කරනවා ඒත් වඩා අඩු ක්වලිටියෙන් එහෙම නැත්නම් බාල තත්ත්වෙ. එතකොට දැන් අපි Kingston original memory එකක් ගත්තොත් අපිට ඒක හොඳ ක්වලිටිය තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන්. හැබැයි අපිට කඩෙන් අපිට ලැබෙන්නේ Kingston original එකක්ද කියන එක පිළිබඳව හරියට අවධානමෙන් ඉන්න වෙනවා. ඒ කියන්නේ අදාළ memory නිෂ්පාදකයා විසින් නිෂ්පාදනය කරපු එකක්ද එහෙම නැත්නම් මේ නිෂ්පාදකයා අනුකරණය කරමින් fake එහෙම නැත්නම් වෙනත් duplicate memory නිෂ්පාදනය කරන සමාගමකින් ආයතනයකින් මේක ඒ ආකාරයට අනුකරණය කරලා නිෂ්පාදනය කරලා තියෙනවා කියලා. ඕනම දෙයකට ඒ වගේ අනුකරණ තියෙනවානේ. ඉතින් ඒ වගේ මේ Kingston memory වලට අනුකරණය තියෙනවා. Kingston memory පිළිබඳව මිනිසුන් අතර ගොඩනගාගත විශ්වාසය සහ ආයතන කීර්තිය කියන එක එමගින් පළඳ වෙන්න පුළුවන් හරියාකාරව නිෂ්පාදන මේ හඳුනාගත්තේ නැති වුණොත් පාරිභෝගිකයා විසින්. එතකොට ඒ වගේ මම මේක උදාහරණයක් විතරයි කිව්වේ. Samsung ආයතනයේ මේ වගේ නිෂ්පාදනය කරනවා, තවත් ආයතන ගණනාවක් memory නිෂ්පාදනය කරනවා ලංකාවේ මේ රට ඇතැම් ආයතන memory මම හිතන්නේ computer නිෂ්පාදනය කරනවා ඒ ආයතනවල ඒ production memory chips පාවා ගන්නවා manufacture කරන companies තියෙනවා. එතකොට ඒ කියන්නේ බාහිර ආයතනවල ලංකාවේ ව්‍යාපාර පවත්වාගෙන යමින් දැන් උදාහරණයක් ඇරෙද්දී දැන් අපි කියමු මේ මවු සමාගම ඇමරිකාවේ වෙන්න පුළුවන්. මේ මවු සමාගම ඇමරිකාවේ වුණාට ඒගොල්ලෝ නිෂ්පාදනය කරන්නේ කො චීනයේ හරි වියට්නාමයේ හරි කොහේ රටකට කියලා තමයි තමන්ගේ දේශ මේ භාණ්ඩය නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒ නිෂ්පාදනය කරන රට තුල නම් වෙන නමක් තමයි ඒ රටේ දැන් සමහර ප්‍රොඩක්ෂන් ආ මේඩ් ඉන් ඉන්දියා. සමහර ප්‍රොඩක්ෂන් ආ මේඩ් ඉන් වියට්නාම්. එතකොට හැබැයි country of origin කියන එකක් ගන්නවා. country of origin කියලා කියන්නේ මම රටේ ඒ වෙළඳ නාමයේ මුල හිමිකාරත්වය කාටද තියෙන්නේ කියලා. එතකොට
බුද්ධිකට තේමතක් කියලා තියෙනවා. හොඳයි, ඒකත් කමන්නේ. ඒකක් හදාගෙන බොන්න ගෙදරනේ ඉන්නේ නේද? සමාජයේ සභාවේ ඉන්නවා නම් ඒක බැරි වෙයි. තව ටිකින් ඒක කම්බ වෙයි. වෙනද අපේ වැඩමුළුවේදී අපි ඔයගොල්ලන්ට පළාත් පාලන ශ්‍රී ලංකා ආයතන නිවේදනයේ ඒකක් ලබා දෙන්න උත්සාහ කරනවා. දැන් ඉතින් ඒක කරන්න බෑ. තව ටික කාලයක් යනකම් ආරක්ෂිතව ඉන්න නිසා ඔයගොල්ලෝ. හොඳයි. රටේ දෙබ්බික පටන් ගත්තේ තරක් වෙන නිසා නැත්තම් මට පොඩි තේ විවේකයක් දෙන්න පුළුවන්. ඒ විවේකයක් නම් දෙන්න හැකියාවක් නැහැ. මේ මොකද අපි මේ වැඩසටහන තුළ බොහොම ටයිට් ෂෙඩියුල් එකක් වැඩ කරන්නේ. පැය 3 හරියට කරගෙන යනවා. කැමති කෙනෙකුට පොඩ්ඩක් නැගිටලා ගිහලා ඒක බීලෙන්න පුළුවන්. පස්සේ මෙසේජ් ටික රෙකෝඩින් එකේ බලා ගන්න පුළුවන්. ඒකේ තහනමක් නැහැ. රයිට්. ගාන සම්පත් ආනවා how to share a document directly without email confirmation කියලා. ඒ කියන්නේ email confirmation කරන්නේ නැතුව document එක share කරන්න බැරිද කියලා අහනවා. ඒක තමයි මම අර ඉස්සෙල්ලා ඔයගොල්ලන්ට කිව්වේ. දැන් ඉස්සෙල්ලාම link එකක් දුන්නොත් නම් email confirmation එකක් තමයි යන්නේ. හැබැයි email එකක් නැතුව මම මේක කරලා පෙන්නන්නම්. එතකොට ඔබට තේරෙවි. දැන් මම ඔයගොල්ලන්ගේ north central province එකේම folder එක මම දැන් share කරනවා මගේ අනිකුත් තවත් email address එකක් එක්ක. දැන් මම මේක share කරන්න හදන්නේ මෙතනින් කෙලින්ම share කියලා ගිහිල්ලා මම මේකේ access එකෙන් අවසරය දෙනවා බලන්න ඉඩකඩ දෙනවා මගේ නමින් තියෙන තවත් email address එකට මේ ඔයගොල්ලන්ට බලා ගන්න ඕන නිසා. මම මගේ නමින් තියෙන වෙනත් email address එකට මම දැන් අවසරය දුන්නා මේක editor හැටියට view කරලා බලන්න. එතකොට මෙතෙන්දී notify people කියලා කියනවා. මෙතන click කරලා තියෙනවා පේනවා ඇති. දැන් මගෙන් message එකක් මේ කියන අදාළ පිළිමෙන් message එකක් යනවා අර දෙවැනි පාර්ශවයට. එහෙම නැත්නම් email එකක් ලැබෙනවා. ද ෆෝන් එකට සද්දයක් ආවේ. ඒ ඊමේල් එක ආවා. එතකොට ඊමේල් එක ඕපන් කරලා බලනකොට ඔයගොල්ලන්ට මම මේ අනිත්ම ඊමේල් එකත් ඕපන් කරමින් ඉන්නේ. දැන් මේ ලොගින් වෙලා ඉන්න වෙනත් ඊමේල් එකකට ඒ ඊමේල් ඇඩ්‍රස් එකේ පණිවිඩයක් ඇවිල්ලා තියෙනවා. මොකක්ද ඇවිල්ලා තියෙන්නේ? ෆෝල්ඩර් එකක් ෂෙයා කරා කියලා. එතකොට දැන් ෆෝල්ඩර් එක ෂෙයා කරාම දැන් ඔයාලා අහන ප්‍රශ්නේ තමයි email confirmation එකක් එහෙම නැත්නම් අර කියන්නේ email එකක් යවලා ආයිත් ඒ request එක අර පැත්තෙන් අනිත් එක්කන අවසර දුන්නා කියලා එහෙම නැතුව පුළුවන් දෙයක් කියන එක තමයි අහලා ඇත්තේ. එතකොට දැම්මම මේ email එකක් යවුවා විතරයි යවුව ගමන්ම මට ලැබිච්ච අවසරය මට කෙලින්ම folder එක open කරන්න පුළුවන්. ඒ කියන්නේ පළවෙනි පුද්ගලයා A කියන පුද්ගලයා B කියන පුද්ගලයාට email එකක් යවුවා. B කියන පුද්ගලයා දැන් එයාගේ email එකට ගියා. ගියාම එයාට පේනවා ඔයා මෙයාත් එක්ක මේ email එක ෆෙයා කරලා තියෙන බව. අන්න open කියන තැන click කරා folder එකක් පෙන්වනවා. එකමත click කරීම පමණයි එයා කරේ. එකමත click කරාම මොකද උනේ? දැන් මේ ඉන්නේ B කියන පුද්ගලයාගේ email එක. B කියන පුද්ගලයා දැන් අර ඒ කියන එක්කෙනාගේ file drive එක ඇතුළට ගිහිල්ලා ඒක ඇතුලේ ඒ document එක open කරලා බලනවා. ඔන්න ඔය ආකාරයට දැන් තවත් දැන් ඔන්න තවත් ඔයාලට මේක නිසා තව දෙයක් ඔයාලට ඉගෙන ගන්න අවස්ථාව ලැබුණා අහපු ප්‍රශ්නයත් එක්ක. ඒ තමයි මම මේ දැන් පෙන්වලා දෙන්නේ. දැන් ඔයාලට තේරෙනවා දැන් GB 15යි නේ මේගොල්ලෝ දෙන්නේ. GB 15යි මූලික වශයෙන් දෙන්නේ. හැබැයි දැන් ඔයගොල්ලෝ දෙන්නේ ඊමේල් දෙකක් හදාගෙන ඒ දෙන්නට Taman සතු ඉඩකඩ ෂෙයා කරගෙන Taman සතු ඉඩකඩ තව කෙනෙකුට අවසර දීලා ඒ GB 30 සීමාව අතික්‍රමණය කරන්න නැත්නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් භාවිතා කරන්න ඔන්න තව ක්‍රමයක් අපි හඳුනාගත්තා. ඒ හඳුනාගත් අනික් ක්‍රමය තමයි Taman 15ක් use කරනවා. තව 15ක් අනිත් එක්කෙනාට දෙනවා. අනිත් එක්කෙනාගෙන් 10ක් 15ක් තියෙන folder එකට ඒකත් එයා share කරනවා අනිත් එක්කෙනාට. එතකොට මොකද වෙන්නේ? 15යි අර 10යි. එතකොට මෙයාට දැන් ඇවිල්ලා තියෙනවා කීයද 25ක් විතර ඉඩකඩක් ලැබිලා තියෙනවා. එකක් Tamanගේ 10 15 අනිත් එක තමයි අනිත් එක්කෙනා share කරලා දීලා තියෙන 10. එතකොට ඔයාට ඕන නම් එයාගේ 10 ඇතුලේ ගිහිල්ලා data store කරගන්න පුළුවන්. එතකොට එයා එතන අර මං පෙන්වූ විදිහට අවසරය දෙන්න ඕන editor හැටියට. Editor හැටියට අවසරය දුන්නොත් තමයි Tamanට කැමති දෙයක් එතෙන්ට ගිහිල්ලා කරන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතිවත් මොකද වෙන්නේ? අර නිකන් බලන්න විතරයි. එතකොට ඒ බලන්න විතරක් කියන්නේ එයාට ඒකේ ඇතුලේ දාන්නත් බෑ, ඒක තියෙනවා මකන්නත් බෑ, ඒ වගේ දේවල් කරන්න බෑ. ඒක නිසා තමන්ගේ ධාරිතාවය සීමා සහිත වෙනවා 15කට. ඊට වඩා ඔබෙන් යනවනම් කම කීපයක් වෙනවා. ගිලුමක් ආරම්භ කරගන්න පුළුවන්, තව ගිලුමක් එක්ක ෂෙයා කරගන්න පුළුවන්. ඔය විදිහට මේක කරන්න පුළුවන්. පැහැදිලි ඇති කියලා හිතනවා. අපු ප්‍රශ්නේ උත්තරේ හම්බෙන්නේ නැති. දැන් එයා අහුවේ මොකද්ද? මේ තමන්ගේ ෆෝල්ඩර් එක මේ ෂෙයා කරනකොට
ඒ ෂෙයා කර ගැනීමේදී ඊමේල් කන්ෆර්මේෂන් එකක් නැතුව ඊමේල් කන්ෆර්මේෂන් එකක් කියලා කිව්වේ අර පළවෙනි ක්‍රමයට අර ෂෙයා කරපු ලින්ක් එක යවල කන්ෆර්ම් කරන එක තමයි මම හිතන්නේ අහන්නේ. හරි ප්‍රශ්නේ ගානට තේරුණා. රයිට් ඊට පස්සේ ඉපලගම් ප්‍රාදේශපෙන් අහනවා what are the RAM card prices. එතකොට ඒක දැන් ඇත්තටම වෙළඳ පොලෙන් හොයන්න ඕන දෙයක්. ඒක මට මෙතෙන්දී මිල ගණන් වලට දෙන්න බෑ. මොකද ඒක වෙළඳ ආයතනත් එක්කනේ ඒගොල්ලෝ කතා කරලා අහන්න ඕන කීයද යන්නේ මේක කීයද මේක කීයද කියලා. එතකොට ඒක ඔයාලට වෙබ් අඩවියේ කින් උනත් හොයලා බලන්න පුළුවන්. දැන් ওই ඇතම් වෙබ් අඩවියේ තියෙන ඔන්ලයින් ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන් වෙබ් අඩවියේ. ඒ අනුව ඔයගොල්ලන්ට හොයා ගන්න පුළුවන්. අපි මේක උදාහරණයක් ඇටියට මෙහෙම කියමු. මම මේ හොයනවා. හොයනකොට මම කියන්නේ කිංස්ටන් වර්ගයේ ඔය හරියට කියන්න ඕන මොකද කොච්චර ධාරිතාවයක් තියෙන රෙම් එකක්ද ඔයාලට ඕන කියලා. දැන් DDR කියලා තියෙන RAM, DDR3 කියලා තියෙන RAM වර්ග. ඔන්න දැන් මම ගැහුවා Kingston DDR3 4GB RAM price in Sri Lanka. දැන් ඔයා මිල අහනවානේ. ඔන්න මිල පෙන්නනවා. දැන් මිල පෙන්වන්නේ ලංකාවේ මුදලින්. තේරෙනව නේද? ලයිස්තුවේ තියෙනවා. දැන් ඔන්න මේ ප්‍රශ්නෙට උත්තරේ මම අරගත්තා. මේ ප්‍රශ්නේ ඇහුවේ මොන විදිහද කියලා ඔයගොල්ලෝ දැක්කා. එතකොට මේක Daraz කියන වෙබ් අඩවියේ හරහා තමයි උත්තරේ ලැබිලා තියෙන්නේ. Daraz කියන වෙබ් අඩවියේ තුල මේ memory මේ විකුණන්න තියෙනවා. memory විකුණන්න තියෙනවා. memory වල ගණන් තියෙනවා. memory ඔයාලට තියෙන ධාරිතාවය මොකක්ද කියලා පෙන්වලා තියෙනවා. ඒකේ ධාරිතාවය මොකක්ද කියලා තියෙනවා. ඔයාගේ ප්‍රශ්නෙට ඔතන උත්තරේ තියෙනවා. ඉතින් මම මේක මේ ඔයාලට පේන්න ඇති සපෝට් එක විශාල කරලා පෙන්වන්න තමයි මම මෙතෙන් දැම්මේ බලන්න. මේක පොඩ්ඩක් පේන්න නැත්තම් ওই විදිහට විශාල කරලා බලන්න පුළුවන් ද කියලා. එතකොට ඒකේ මොකද්ද මේ අහලා තියෙන්නේ? දැන් මම ඇහුවා memory ප්‍රමාණය වාදෙන්න ඕන. ඒකේ වෙනද නාමයක් තියෙනවා නම් ඒක කියන්න ඕන. ඒ කියලා ඊට පස්සේ තමයි කීයක් වෙනවද කියලා හරියට මිල දැනගන්න ඕන. ඔන්න මිල ඇහුව නිසා මම කිව්වා. එතකොට සමහර ඒවා Kingston, සමහර ඒවා වෙනත් නම් වලින් එක එක විදිහට memory වල ධාරිතාවය සහ මිල ගණන් තියෙනවා. එතකොට හැබැයි මම මේ යෝජනා කරනවා ඕගොල්ලන්ට computer එකේ memory වැඩි කරගන්න ඕන නම් මේ online order කරලා memory ගන්න එක සමහර විට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ මොකද? දැන් ඒගොල්ලෝ මේක විකුණුවාට පස්සේ ඒ සැපෙම් කරුවන් මේවා buy back කරන්නේ නැහැ නේ. ඒ කියන්නේ අපව ඔයාට ඒකේ memory ගැලපෙන්නේ නැත්නම් memory mismatch එකක් වෙනවා නම් computer එකට දැම්මට පස්සේ ඒගොල්ලෝ අපව ඔයාගෙන් සල්ලි return දීලා මේ memory එක අපව ඉල්ල ගන්නෙ නැහැ. ඒ කියන්නේ මේ memory වලට ගෙවු මුදල් අපව ගෙවන්නේ නැහැ. එතකොට ඒ නිසා ඔයාට සමහර වෙලාවට හොඳම ක්‍රමවේදය තමයි memory ගන්න ඕන නම් මේ අන්තර්ජාලයෙන් ගිහිලා මිල ගණන් දැනගන්න එක හොඳයි. දැනගත්තට කමක් නැහැ. ඒකට කීයක් යනවාද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්. හැබැයි හොඳම දේ තමයි ඔයගලන්ට ඔයාගේ තියෙන memory එකත් එක්ක ගලපලා memory මිල දී ගන්න. ඒක හදන තැනකට ගෙනහිල්ලා හරි එහෙම නැත්නම් වෙනද පොරටකින් computer කරන් ගෙහිල්ලා හරි කොහොම හරි තියෙන දන්න කෙනෙක් ලව්වා. ඒ කියන අවබෝධයක් තියෙන කෙනෙක් ලව්වා. ඒ කියන memory දැන් අපිට දැනට හතරක් තියෙනවා. තව හතරක් දාගන්න ඕන නම් ඒ සඳහා කොහොමද අපි ඒක කරන්නේ කියන එක පොඩ්ඩක් මේ විමසා බැලීම කළ යුතුයි. තියෙන memory එකට match වෙන memory එකක් ගන්න නම්. එහෙම නැත්නම් මොකද වෙන්නේ? computer එකේ සමහර වෙලාවට message එකක් එනවා. computer එක start වෙන්නත් නැති වෙන්න පුළුවන්. මේ beep sound එකක් ඇවිල්ලා off වෙන්න පුළුවන්. ඒ තමයි memory mismatch කියලා. ඒක නිසා මම හිතනවා දැන් ඔන්න මම search කරේ Kingston DDR3 4GB RAM price in Sri Lanka කියලා. ඒතකොට එහෙම search කරාම ලැබිච්ච පිළිතුර තමයි තියෙන්නේ. ඔන්න මිල ගැන උත්තරය ඕක තමයි තියෙන්නේ. ඉතින් මේ මිල සම්බන්ධ අවබෝධයක් ගන්නයි විතරයි ඕක online පාවිච්චි කර සුදුසු කියලා මම යෝජනා කරා. මොකද එහෙම නැත්නම් ඔයාලට අර ප්‍රශ්නෙට එන්න පුළුවන්. ඒ කියන්නේ memory ගත්තට මේක video card වලටත් විශේෂයි. සමහර games වලට computer play කරන අය ගන්නවා. graphics card කියන ඒවා ඒගොල්ලෝ ගන්නවා. graphics card ගත්තාම සමහරවිට තමන්ගේ motherboard එකට ඒක support කරන්නේ නැහැ. එතකොට motherboard එක support කරන්නේ නැති වුනාම graphic card එක විඳන් කරපු සල්ලි අපිට යනවා. graphic card එක අපෝ ඒගොල්ලෝ ගන්නෙත් නැහැ. online graphic card එකක් order කරලා හරියට ගෙන්නගෙන අමාරු වැඩිචා ඉන්නවා. ඒ නිසා online order කරන එක හොඳයි. මේ දවස්වල කොහෙවත් යන්න බැරි ඉඳ online තමයි කරන්න වෙන්නේ. ඒකට ඔයාලා පැත්තේදී ඒ වගේ කඩයක් shop එකක් අඳුරන්නෙත් නැති වෙන්න පුළුවන් ගන්න තැනක්. කොහොම වෙතත් ගොඩක් දෙනෙක් online bill දී ගැනීම පෙළඹෙනවා. පෙළඹුණාට හරියට සොයා බලලා හරි දන්න කෙනකින් අහලා ඒ විදිහට වැඩ කරන්න කියලා තමයි කියන්න වෙන්නේ. right එතකොට දැන් මම ඉතින් ප්‍රශ්න කීපයක් උත්තර දුන්නා. දැන් අපි ප්‍රශ්න වලින් ගිහිල්ලා ප්‍රශ්න පොඩ්ඩක් පැත්තකින් තියලා දැන් ඊළඟට අපි පාඩමට යමු වෙනවා. දැන් අපි කිව්වා
ෆෝඩ රගශයා කිරීම කියන්නේ මොකක්ද කියන එක. ෆෝඩ රගශයා කිරීම මගින් අන්න දැන් දිඹුලාගල් ප්‍රාදේශ සභාව මේ මොහොතේම අපිට එවලා තියෙන රික්වෙස්ට් එකක්. ඔයගොල්ලෝ පේනවා ඇති. මම අර ලින්ක් එක WhatsApp එකෙන් එයා මේ වෙලාවේ අර අපේ ෆෝල්ඩර් එකට ඇක්සස් ඉල්ලලා තිනවා. මම ඒකට ඇක්සස් දුන්නා. එතකොට මේ ක්‍රමයට යවන්න ප්‍රධානම හේතුව තමයි ඇත්තටම අපිට දැනගන්න පුතන් අර විදිහට යවුවොත් එහෙම එයා ඕපන් කරලා වැළුවද නැද්ද කියලා වැඩි ෂෙයා කරපෙන්න දන්නේ නැහැ. හැබැයි මේ ඊමේල් මගින් මේක යවන එකේ තවත් වාසියක් වෙන්නේ ඇත්තටම අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙනවා මේ ෆෝල්ඩර් එකක් කවුද ඕපන් කරලා බැලුවේ. කවුද මේ ප්‍රසන්ටේෂන් එක ඇත්තටම ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය ඉල්ලුවේ. කවුද ඇත්තටම මේකෙන් ප්‍රයෝජනයක් ගත්තේ කියන එක දැනගන්න පුළුවන් ඒක ෂෙයා කරපු කෙනාට. ඒ ෂෙයා කරපු කෙනාට ඒක දැන ගැනීම විශේෂ වාසියක් වෙනවා. එයාට එතකොට තේරුම් ගන්න පුළුවන් මේක ෂෙයා කරපු එකෙන් වැඩක් ගත්තේ කවුද ඇත්තටම කියලා. රයිට්. හොඳයි. අපි පැමිණීම මේ කොපියක් ගන්න මොහොතක් විනාඩියක් දෙන්න. ඒකට මේක අපි කෙලින්ම ක්ලවුඩ් එකට අප්ලෝඩ් කරන්න මේ බටන් එක ප්‍රෙස් කරාම අපිට පුළුවන් ක්ලවුඩ් එකට අප්ලෝඩ් කරන්න. එතකොට මේ ඉන්න අයගේ නම් ලයිස්තුවක් අපිට ඔටෝමැටිකලි ක්ලවුඩ් එකෙන් සේව් වෙනවා. ඕන කෙනෙකුට අපිට ඒක ෂෙයා කරගන්න පුළුවන්. ඒක ඇටෙන්ඩන්ස් කියලා කිව්වම ඇටෙන්ඩන්ස් එක ආවා. එක්ස්පෝර්ට් ටු ද ක්ලවුඩ් කියලා කිව්වම ඒක එක්ස්පෝර්ට් වෙනවා ක්ලවුඩ් එකට ඔටෝමැටිකලි Google Drive එකට. එතකොට ඒ හරහා අපිට ඇටෙන්ඩන්ස් එක සේව් කරගන්න පුළුවන්. ඇටෙන්ඩන්ස් එක ඕනම පස්සේ වෙලාවක අපිට අරන් බලන්න පුළුවන්. රයිට්. දැන් එතකොට දැන් මම හිතන්නේ ඔයගොල්ලෝ දැක්කා මේ Google කියන එකේ මේ Google Drive කියන පාස්කම් මොකද්ද කියන එක. දැන් මේ ඊළඟට අපි කතා කරන්න උත්සාහ කරන්නේ ඊළඟ මිනිත්තු කීපය අපි කතා කරන්න උත්සාහ කරන්නේ ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් පෙන්නලා ඒකත් එක්ක තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතනවා ඒ වීඩියෝ එකට එමු වෙලා ඉමු. ඒ වීඩියෝ එකෙන් පස්සේ ඔයගොල්ලන්ගේ සාකච්ඡාව අපි දිගටම කරගෙන යනවා. මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්න හදන්නේ Google Lens එකක් කියන්නේ මොකක්ද කියන එක. Google Lens කියන එක ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ ක්ලප්ලවට පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අනිකුත් ටැබ් එකක එහෙමත් ඒක පාවිච්චි කරන්න පුළුවන්. බලමු අපි මොකද්ද මේ කියන්නේ කියලා. මෙන්න මේ වගේ නොදන්න භාෂාවකින් තියෙන දේ කියවන්න උනත් මොකද කරන්නේ? කම්පියුටර් එකෙන් බලන දෙයක් නම් අපිට ඒක Google Translate එකට හරි දාලා බලා ගන්න පුළුවන්. හැබැයි නිකම්ම හිතන්නකෝ මේ ලැන්ග්වේජ් එක මොකද්ද කියලාවත් මම දන්නේ කියලා. එතකොට Google Translate එකට දාලා බලන්න බෑ. අනික මෙතන තියෙන්නේ printed අකුරු. කොහොමද දැම්මම මේ තියෙන දේවල් කියවන්නේ? එහෙනම් අපි අද කතා කරමු ඕනම දෙයක් හඳුනගන්න අපිට උදව් කරන අපේ ෆෝන් එකේ තියෙන app එකක් ගැන. මේක අදහිය කාවදයක් නම් නෙවෙයි. ඒ නිසා මේ වීඩියෝ එක බලන ගොඩක් අය මේ Google Lens ගැන දන්නවා ඇති. හැබැයි මේ app එක ගැන දන්නවා වුණත් ගොඩක් අය තාමත් මේ Google Lens වලින් ගන්න පුළුවන් ගොඩක් ප්‍රයෝජන හරියටම අත්දකලා නැහැ. ඉතින් අද වීඩියෝ එක ඒ අය වෙනුවෙන්. Google Lens ගැන කතා කරද්දී ඉස්සෙල්ලාම ඔයාලාගේ ෆෝන් එකේ තියෙන Google Lens app එක ඕපන් කරලා බලුවොත් මේකෙන් අපිට කරගන්න පුළුවන් මොන වගේ දේවල්ද කියන එක ගැන අවබෝධයක් ගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ මේ ඇප් එක නැත්නම් Google Play Store එකට ගිහින් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔයා පාවිච්චි කරන්නේ Apple iPhone එකක් නම් ඔයාගේ Google app එක ඕපන් කරාම මෙන්න මෙතන ඔයාට Google Lens icon එක බලාගන්න පුළුවන්. මේ icon එක click කරාම Google Lens app එක ඕපන් වෙනවා. දැන් අපි හිතමු ඔයා කොහෙද හරි දකිනවා කලින් දැකපු නැති මලක්. ඔයාට දැනගන්න ඕනේ මේ මල මොකක්ද මොන වර්ගයද වගේ විස්තර. පරණ විදිය තමයි අපිට පුළුවන් මේ මලේ ෆොටෝ එකක් අරගෙන Google search engine එකේ image search එකට upload කරලා ඒ ගැන විස්තර බලාගන්න. හැබැයි ඊට වඩා ඉක්මනට තියෙනවා. ඔයාට පුළුවන් Google Lens එකට මේ මල පෙන්නලා search කරන්න. ඔයාට තියෙන්නේ Google Lens app එක open කරලා මල phone එකේ කැමරාවට point කරලා මේ පහල තියෙන search option එක click කරන්න විතරයි. ඒ වෙලාවෙම අදාළ විස්තර ටික හොයාගන්න පුළුවන්. හැබැයි මේක කරද්දී අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් කනෙක්ට් වෙලා ඉන්න ඕන නැත්නම් සර්ච් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. Google Lens එකේ මම දකින වැදගත්ම ෆීචර් එක තමයි ඕනම භාෂාවකින් ලියවන අකුරු අඳුරගන්න තියෙන හැකියාව.
සමනි මේ වගේ කොහේ හරි ප්‍රින්ට් කරලා තියෙන දයක් කියලා ගන්න නම් ඉස්සරනම් අපිට මේකේ ෆොටෝ එකක් අරගෙන ඒක ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නිෂන් සොෆ්ට්වෙයාර් එකකට දාලා ඒක ටෙක්ස්ට් එක අරගෙන ලැන්ග්වේජ් ට්‍රාන්ස්ලේටර් එකකට දාලා බලන්න වෙනවා. ඒකත් කරන්න බෑ අපි මේ භාෂාව මොකද්ද කියලාවත් දන්නේ නැත්නම්. ඉතින් මේ වැඩේ තප්පර කීපකින් කරගන්න පුළුවන් Google Lens එකෙන්. ඔයාට තියෙන්නේ Google Lens එකට ඔයාට ට්‍රාන්ස්ලේට් කරගන්න අවශ්‍ය කරන අකුරු ටික පොයින්ට් කරලා ට්‍රාන්ස්ලේට් ඔප්ෂන් එක ක්ලික් කරන්න විතරයි. ඒ භාෂාව මොකද්ද කියලා මේ ඇප් එක අඳුරගන්නවා. අඳුරගෙන අපිට ඕන කරන භාෂාවකට ට්‍රාන්ස්ලේට් කරලා පෙන්නන්න මේ ඇප් එකට පුළුවන්. ට්‍රාන්ස්ලේට් වෙලානේ ඩිෆෝල්ට් ලැන්ග්වේජ් එක විදිහට තියෙන්නේ ඉංග්‍රීසි. ඔයාට වෙනත් භාෂාවකට ට්‍රාන්ස්ලේට් කරගන්න ඕන නම් මෙනුවේ ට්‍රාන්ස්ලේට් ලැන්ග්වේජ් එක උඩ ක්ලික් කරලා සිලෙක්ට් ලැන්ග්වේජ් ගිහින් ඔයාට ඕන කරන භාෂාව තෝරගන්න පුළුවන්. හැබැයි මෙතන තියෙන ඔටෝ ඩිටෙක්ට් කියන ඔප්ෂන් එක වෙනස් කරොත් ඇප් එකට තනියම භාෂාව අඳුරගන්න තියෙන හැකියාව නැති වෙලා යනවා. ඒක නිසා මේක වෙනස් කරන්න එපා. ඊළඟට වැදගත්ම දේ තමයි මේ ඇප් එකට පුළුවන් අත්අකුරින් ලියපු දෙයක් වුණත් අඳුරගන්න. හැබැයි මේ අත්අකුරු කියවන වැඩේ නම් නිවැරදි බව තීරණය වෙන්නේ ඒ අත්අකුරු කොයිතරම් දුරට පැහැදිලිද කියන කාරණාව මත. ඉතින් කොහේ හරි ඔයා දකින ප්‍රින්ටඩ් අකුරු හරි අත්අකුරු හරි ටෙක්ස්ට් විදියට අරගෙන කොහේ හරි කොපි පේස්ට් කරගන්න ඕන නම් ඔයාට තියෙන්නේ ටෙක්ස්ට් වලට ගිහින් ඒ අදාළ අකුරු ටික පොයින්ට් කරලා මෙන්න මේ බටන් එක ක්ලික් කරලා ඒක ෆොටෝ එකක් ගන්න. ඊට පස්සේ ඇප් එකට පුළුවන් ඒ අකුරු ටික ඩිජිටල් ෆොන්ට් එකකට කන්වර්ට් කරන්න. ඔයාට තියෙන්නේ අවශ්‍ය කොටස කොපි කරලා අරගෙන අවශ්‍ය තැනින් පේස්ට් කරගන්න විතරයි. ඒ වගේම ඔයාට මේක නැරේෂන් එකක් විදිහට අහගෙන ඉන්න ඕන නම් ලිසන් ඔප්ෂන් එක ක්ලික් කරන්න. The decisions of our past are the architects of our present. ඊළඟට මේ තියෙන homework option එකෙන් අපි පොතක ලියපු ප්‍රශ්නයක් ගණිත ප්‍රශ්නයක් වගේ දෙයක් කියවලා ඒකට විසඳුම ඉදිරිපත් කරන්න පුළුවන් හැකියාව මේ app එකට තියෙනවා. ඉතින් මේ විදිහට මොකක් හරි දෙයක් live point කරනවා වගේම අපේ phone එකේ gallery එකේ තියෙන photo එකක් browse කරලා අරගෙන අපි කලින් කතා කරපු හැම දෙම කරගන්න පුළුවන්. මීට අමතරව ඔයා පාර යන ගමන් දකින shop එකක් Google Lens එකෙන් scan කරලා ඔයාට ඒ shop එකේ විස්තර, ratings, menu වගේ දේවල් Google එකෙන් ඉක්මනින්ම search කරලා දෙන්න මේ Google Lens එකට පුළුවන්කම තියෙනවා. හැබැයි මේ විස්තර එන්නේ ඒ building එක Google search එකේ හොයාගන්න පුළුවන් නම් විතරයි. ඉතින් අපි අද කතා කරපු මාතෘකාව ගැන ඔයාලගේ අදහස් අත්දැකීම් හැම දෙයක්ම කමෙන්ට් කරන්න පාලක කමෙන්ට් සෙක්ෂන් එකේ. එතකොට අපිට පුළුවන් අපේ දැනුම හැමෝම එක බෙදාගන්න. ඒ වගේම වීඩියෝ එක වැදගත් වේවි කියන හිතයි යාළුවත්තර ෂෙයා කරන්න. ඔයත් තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මගේ ටිකිකොනි චැනල් එක දැම්ම සබ්ස්ක්‍රයිබ් කර. රයිට්. එතකොට දැන් ඔයගොල්ලෝ දකින්න ඇති මේ Google Lens කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව ඔයගොල්ලන්ට පොඩි අවබෝධයක් එතනින් ලබා දෙන්න උත්සාහ කරේ. Google Lens කියන එක ඔතන ඔයගොල්ලෝගේ Google machine එකට ගිහිල්ලා computer එකේ open කරාම icon එකක් විදියටත් මෙතන බලන් තියනවාද කියලා. Google Lens කියන එක තියෙනවා. ඊට අමතරව මේකට අමතරව ඔයගොල්ලෝගේ මොන හරි search engine එකකට ගියාට පස්සේ search engine එකේ අපිට මේකේ phone එකෙන් තමයි පෙන්වන්න වෙන්නේ. phone එක open කරලා බලන්න ඔයගොල්ලෝ Google open කරාම phone එකේ ගොක්ලවට අර පැත්තෙන් කැමරාවක ලාංඡනයක් තියෙනවා නම් ඒ කියන්නේ Google Lens එක තමයි ඒකෙන් අදහස් කරන්නේ. එහෙම නැත්නම් ඕගොල්ලන්ට Play Store එකට ගිහිල්ලා images කියලා ගියපුවාම මොනවාරි එකකට photograph එකක් ගන්න ගියපුවාම කැමරාව on වෙන වෙලාවෙදී lens කියන එක හරහා Google Lens කියන එක හරහා ඔයගොල්ලන්ට යන්න පුළුවන්. එතකොට Google Lens කියන එක open කරගත්තාම මේ App Store එකට ගිහිල්ලා දාගත්තාම ඔයාලට අර විදිහට point කරලා ඕනම එකක් create කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ දැකලා ඉති ගණන් බැරි නම් ගණනක් හදා ගන්න උනත් දෙනවා. ඒ කියන්නේ ගාන උත්තරේ ඉස්සරහින් හරියටම ගාන හදලා ගාන උත්තරේ ඉස්සරහින් ලබා ගන්න ඒකට ගාන ඒ විදිහට පෙන්වලා අර පෙන්වේ ස්ක්වෙයාර් රූට් ඔෆ් 4 කියන එක ඒ විදිහට පෙන්වනවා 2 කියලා උත්තරේ දෙනවා. ඒතර ඒ වගේ වර්ගමූලය හොයන්න ඕන නම් මොන හරි ගණිත කැටලොග් ඉස්ස ගන්න ඕන නම් ඒකටත් විසඳුමක් විදිහට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතකොට දැන් ඔයගොල්ලෝ දකිනවා මේ ක්‍රමවේදය වඩා දියුණු කරලා මේකට තමයි කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියලා. ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක
අපි සිංහලෙන් කියන්නේ කෘතිම බුද්ධිය කියලා. ඒතකොට පරිගණකය එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එක යොදාගෙන මේ Google මේ මෘදුකාංග හරහා උත්සාහ කරනවා කෘතිම බුද්ධියේ මුල් අවස්ථාවේ යොදා ගැනීම යෙදීම් පාවිච්චි කිරීම සඳහා. එතකොට එනං ඒ කියන්නේ පරිගණකය තුල තියෙන පහසුකම් පාවිච්චි කරලා ඒකේ තියෙන ප්‍රොසෙසින් පවර් එක පාවිච්චි කරලා සමහර වෙලාවට ඔයාලට ගාණක් හදාගන්න. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔයාලට නොදන්නා වස්තුවක් හඳුනාගන්න. එහෙම නැත්නම් සමහර වෙලාවට ඔයා වචන පදපේලියක වචනයක තේරුම ඉංග්‍රීසි භාෂාවෙන් හෝ වෙනත් භාෂාවකින් තියෙන එකක් සිංහලෙන් තේරුම් ගන්න. ඔන්න වගේ දේවල් සඳහා මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක පාවිච්චි කරලා හදපු මෘදුකාංග තියෙනවා. ඒතකොට මේ මෘදුකාංග සෑම එකක්ම Google මගින් නොමිලේ ලබා දෙන සේවාවන් ඉදිරියට දෙනවා. සහ මේවා වැඩි දියුණු කිරීමේ தত্ত্বය ඉස්සරහට අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ ඒවා හැමතිස්සෙම ඒගොල්ලෝ කොයි තරම් පිරිසක් මේකින් ප්‍රයෝජන ගන්නවද? ඒ පිරිස මේ මේකේ භාවිතාව තුළින් මොන හරි දෙයක් කරලා තියෙනවද? ඒවා පිළිබඳ සෙවිල්ලෙන් ඉඳලා වැඩි දිනක ඉල්ලන්නේ මොන වගේ දේවල්ද ඒ හරහා වගේ දේවල් විමසිල්ලෙන් ඉඳලා තව වැඩි දියුණු කිරීම ගණනාවක් ඉදිරියේදී ඒගොල්ලෝ එක කරනවා. අපි පොඩා රටක් සිංහල භාෂාව කතා කරන අය ලෝකේ සමස්තයක් හැටියට ගත්තාම ඉන්නේ සිංහ බොහොම අඩුවෙන්. හැබැයි Google සමාගම ගොඩක් දේවල් සිංහලෙන් දෙන්නත් සිංහල භාෂාවෙන් දෙන්නත් උත්සාහ කරලා තියෙනවා. ඒ නිසා අපි මේ පැත්තෙන් කල්පනා කරාම එක්තරා විදිහකට වාසනාවන්තයි. මොකද අපි තාක්ෂණයේ පැත්තෙන් බොහොම වේගවත් ඉදිරියට යනවා කියලා විශ්වාස කරන නාලත නූතන પરම්පරාව. එතකොට AI ට මේවෙන් ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ ප්‍රයෝජන ලබා ගැනීම හැකියාව විතරක් නෙවෙයි, ඒ තුලින් ඔයාලට මොනවා හරි දෙයක් කරලා යමක්. මෙතින් මේ කැමරා ලාංඡනේ, විතර මේ කැමරා ලාංඡනේ තමයි මේ Google Lens කියන එක මේ කම්පියුටර් එකේ පාවිච්චි කිරීමේදී කරන්නේ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි මොනවා හරි දන්න දෙයක්, නොදන්න දෙයක් වුණත් කමක් නැහැ, දන්න දෙයක් වුණත් කමක් නැහැ, අපි අභ්‍යාසයක් කරලා බලමු. අපි ගසක පින්තූරයක් අරගෙන, ඒ ගසේ පින්තූරය නැත්නම් වාහනයක පින්තූරයක් හෝ මොකක් හරි අරගෙන ඒ පින්තූරය මොකද්ද කියලා හඳුනා ගැනීම සඳහා යොදාගමු. මොකද්ද මේ පින්තූරය, මොකද්ද මේ කියලා බලන්න. දැන් උදාහරණයක් ඇටේට අපි මෙහෙම කරමු. YouTube එකට ගිහිල්ලා අපි අර කවුද ඔයගොල්ලෝ දන්න මේ දවස්වල ජනප්‍රිය ගායිකාව කවුද? මේ එයාගේ රූපයක් අපි පොඩ්ඩක් ස්ක්‍රිප්ට් ෂොට් එකක් ගමු, ස්ක්‍රීන් ෂොට් එකක් ගමු. එතකොට එයාගේ මේ ස්ක්‍රීන් ෂොට් එක අරගෙන ඉවර වෙලා your idea is waiting to be seen. දැන් අපි මේ ස්ක්‍රීන් ෂොට් එක ගන්න හදන්නේ ඔයාලා කවුරුත් දන්න ප්‍රසිද්ධ ගායිකාවක්. එයා මේ දවස්වල YouTube තන YouTube නිසා ජනප්‍රිය වෙයිට පත් වෙච්ච ශ්‍රී ලංකාවේ අපි දෙයක් කතා කරන්නේ. එතකොට අප්ලෑන්ඩ් එකට අපි මේ මගේ මගේ හිතේ දුවේ නුරා හැඟුම් යාමි. එතකොට එළියනු මෙනකේ දැන් ඇයගේ රූපය ඕගොල්ලෝ දැන් මෙතනින් අරගන්නවා පික්චර් එකක් විදියට. අරගෙන ඉවර වෙලා ස්ක්‍රීන් ෂොට් එකක් විදියට අරගෙන ඊට පස්සේ ඒකේ රූපය උපයෝගී කරගෙන අපි සර්ච් කරලා බලමු මේ කවුද කියලා දන්නේ නැති කෙනෙකුට දැනගන්න පුළුවන්ද. ඔන්න අපි මේකෙන් ස්නිප්පින් ටූල් කියලා එකක් කම්පියුටර් එකේ තියෙනවා. අපි ස්නිප්පින් ටූල් එකෙන් ස්ක්‍රීන් එකෙන් කොටසක් කපලා ගන්න ඔයගලට පුළුවන්. ස්නිප්පින් ටූල් කියන එක දන්නේ නැත්නම් SNI කියලා මෙතන කියවුවාම සර්ච් එකේ ඔයගලට ගන්න පුළුවන්. මේ ස්නිප්පින් ටූල් එක පාවිච්චි කරලා මම එයාගේ මූණ කොටස විතරක් අරගෙන සේව් කරගන්නවා මගේ ඩෙස්ක්ටොප් එකේ. සේව් කරගෙන ඉවර වෙලා ඒක උපයෝගී කරගෙන තමයි ඊළඟට සර්ච් කරන්නේ යොහානි සිල්වා කියන ගායිකාවගේ රූපය උපයෝගී කරගෙන. දැන් උතට දැන් කවුරු කෙනෙක් දන්නේ නැහැ කවුද මේ යොහානි සිල්වා කියලා. එතකොට එහෙනම් දැන් අන්න යාට ඕන වෙනවා දැන් යාගේ රූපය උපයෝගී කරගෙන මේ ගැන හොයන්න.
එතකොට ඔන්න මම කරන්නේ Google එකට ගිහිල්ලා කැමරා ලාංඡනය මත ක්ලික් කළා upload animate කියලා. දැන් ඇයගේ ඡායාරූපයක් අපි ගාව තියෙනවා. ඒ ඡායාරූපය දැන් අපි අන්තර්ජාලයට Google වලට ලබා දෙන්න හදනවා. ඔන්න දැන් ඇයගේ පින්තූරය අපි මෙතන දැම්මා. දැම්මට පස්සේ Google search කරනවා ඒ පින්තූරය අනුසාරයෙන් ඉන්ටර්නෙට් තුල මොනවද විස්තර. එතන මොකද්ද මේ ලැබිලා තියෙන්නේ? images හරහා. ඇගේ සම්පූර්ණ පින්තූර විශාල ප්‍රමාණයක් අපිට ලැබිලා තියෙනවා. ඒ පින්තූර විශාල ප්‍රමාණය සමග එයා visually similar images කියලා දීලා තියෙනවා. ඒක මත ක්ලික් කරාම අපිට පුළුවන් මේ මේ මේට අදාළ යොමු වෙන්න යොමු වෙලා ඒ කවුද කියලා තොරතුරු ලබා ගන්න. එතකොට දැන් පේනවා ඇතිනේ search එකක් කරනකොට search එකට අර artificial intelligence එහෙම නැත්නම් facial recognition එහෙම නැත්නම් මිනිස්සෙක්ගේ මුහුණ තියා මුහුණේ තියෙන ඉරියව් හරහා සොයාගෙන යාමේ හැකියාව තියෙනවා. ඒක සොයාගෙන ගිහිල්ලා අපිට ඒ හරහා යම් තොරතුරක් ලබා ගැනීමේ හැකියාව මේ ක්‍රමයේ අතේ ලබා දීලා තියෙනවා. එතකොට ඒක